අපි දතේ අමාරුව කැදුනහම මේ විදිහට කරාඹු හපන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒට ප්‍රධානතම හේතුව වෙන්නේ මේ කරාඹු වල තියෙන ඖෂධීය ගුණාංග. කරාඹු වල පමණක් නෙවෙයි කරාඹු සාධක ඇඟුරු මේ හැම දෙයකම ඖෂධීය ගුණාංග වාසියක් තියෙනවා. විශේෂයෙන්ම කරාඹු දැන් අස්සනු මෙලෙන කාලයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි සැඟුම් කවුණු වැඩසටහන් තුළින් ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කරාඹු අස්සනු නෙලීම සැකසීම මේ පිළිබඳව කරුණු කාරණා. ඒ වගේම මේ කරාඹු සැකසීම සඳහා නව තාක්ෂණය යොදාගත් පුද්ගලෙක් සමග ඔහුගේ අත්දැකීම් ඔබත් සමග බෙදා හදා ගන්න අපි සූදානම් සිටිනවා. ඒ වගේම මේ විෂය සම්බන්ධ විශේෂඥයෙක් ඔබ හමුවට කැඳවාගෙන ඉන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ කරාඹු සැකසීම ගැන කරුණු කාරණා තවදුරටත් දැනගන්න අපි ආරාධනා කරනවා සැඟවුණු කහුණු වෙසටන් සමග දිගටම රැඳිලා ඉන්න කියලා. කරාඹු මුහුදු මට්ටමේ සිට මීටර් 10 දක්වා ප්‍රදේශවල හොඳින් වගා කළ හැකි. මිලිමීටර් 1750 සිට 2500 දක්වා වාර්ෂික වර්ෂාපතනයක් මේ භෝගයට ප්‍රමාණවත් වෙනවා. උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 15 සිට 30 දක්වා වීම මේ වගාවේ වර්ධනයට වඩා සුදුසු වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 300 සිට මීටර් 900 දක්වා වන ශ්‍රී ලංකාවේ මැදරට ප්‍රදේශයේ කරාඹු වඩාත් ප්‍රචලිතව ඇතත් පහතරට තෙත් කලාපයේ කරාඹු වගා කිරීමේ හැකියාවක් පවතිනවා. කරාඹු ගස මධ්‍යම ප්‍රමාණයෙන් සහ සමමිතික හැඩයෙන් යුත් ශාකයක්. ශාක වියන කේතු රූපාකාර දර්ශනීය හැඩයක් ගන්නවා. සම්පූර්ණයෙන්ම වැඩුණු ගස් මීටර් 15 සිට 20 දක්වා පමණ උසකින් යුක්තයි. කරාඹු ශාකයේ පත්‍ර ලංසාකාර හැඩයක් ගන්නවා. පත්‍රයේ නටුව කෙටි රතු පැහැකින් යුක්තයි. ලපටි පත්‍ර තද රෝසු පැහැක් ගන්න අතර මේරිමත් සමග කහ මිශ්‍ර කොළ පැහැයක් ගන්නවා. වැඩුණු ශාක වලට අවශ්‍ය පරිසර තත්තු ලැබුණ විට අතුරු කිලි අග පුෂ්ප මංජරිය හට ගන්නවා. පුෂ්ප මංජරිය බොහෝ විට පුෂ්පිකා 13 සිට 15කින් යුක්ත වෙනවා. පුෂ්පිකාවල ග්‍රාහකයේ සිලින්ඩාකාර හැඩයකින් යුක්තයි. මේ පුෂ්පිකා මුදුනේ ත්‍රිකෝණාකාර මණිපත්‍ර 4ක් පිහිටලා තිබෙනවා. කරාඹු ශාකයේ ආර්ථික වටිනාකමින් යුක්ත කොටස වන්නේ මේ නොපිපුණු පුෂ්ප අංකුරයයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී කරාඹු නැටි ලෙසින් හැඳින්වුවත් මේ ඇත්තෙන්ම මල් පිපෙන්නට කලින් තියෙන පොහොට්ටු අවස්ථාවයි. මල් පෙති ලා කොළ පාටින් රෝස පාටට හැරෙන අවස්ථාවේදී ආසන්නම පත්‍ර යුගල සමගින් අස්වැන්න නෙලන්න ඕනි. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කරාඹු මල පිපෙන්න කලින් අස්වැන්න නෙලාගත යුතු වෙනවා. මල් පිපුණත් එහි ගුණාත්මය අඩු වෙනවා වගේම වෙළඳ පොළේදී ඉහළ මිලක් ලබා ගන්නත් බැරි වෙනවා. ඊගොඩට වැදගත්ම කාරණය තමයි අස්වැන්න නෙලීමේදී අතුවලට හානි නොවෙන්න වග බලා ගන්න ඕනේ. අතුවලට හානි වුණොත් ඊළඟ කන්නවලදී ලබා ගන්න පුළුවන් අස්වැන්නත් අඩු වෙනවා. සාමාන්‍යයෙන් කරාඹු ගසක් සිටවලා අවුරුදු 5ක් 8ක් වගේ කාලයකින් පළමු අස්වැන්න නෙලා ගන්න පුළුවන්. කරාඹු වගාවේ අස්වැන්න ගසේ ප්‍රමාණය, ගසේ වයස සහ දේශගුණික තත්ත්ව මත පුළුල් ලෙස වෙනස් වෙනවා. කුඩා කරාඹු ගසකින් අපිට වියලි කරාඹු කිලෝග්‍රෑම් 3.5ක් පමණ ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අමෝ සහ වියලි කරාඹු අතර අනුපාතය නැටි ඉවත් කරාම 3:1 වෙනවා. මනාව වැඩි වූ කරාඹු ගසකින් අපිට වියලි කරාඹු කිලෝග්‍රෑම් 20ක් 30ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැනට ශ්‍රී ලංකාවේදී කරාඹු හෙක්ටයරයකින් කිලෝග්‍රෑම් 250ක් පමණ වියලි අස්වැන්නක් ලබා ගන්නවා. නමුත් මනා වගා තත්ත යටතේ මේ කිලෝග්‍රෑම් 450 දක්වා වැඩි කර ගන්න අපිට පුළුවන්. මේ කරාඹු මල් පොකුර සම්බන්ධ වෙලා තියෙන නටුවටත් දැන් වටිනාකමක් තියෙනවා. ඒනුත් අපිට හොඳ අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. නිසි කලට කරාඹු අස්වැන්න නෙලාගත් පසුව හොඳ ගුණාත්මයක් සහිත අස්වැන්නක් ලැබෙන විදිහට කරාඹු සකස් කර ගැනීමත් ඉතාමත් වැදගත් කරුණක්. කරාඹු තලීම් සීරින් වලට භාජනය වුවොත් වියලීමේදී කරාඹු කළු පැහැවීමට ඉඩකඩ තිබෙනවා. කරාඹු නෙළු පසු මල් පුපුණු ඒවා ඉවත් කිරීම සහ නටු සහ අපද්‍රව්‍ය ඉවත් වනසේ සල්ලඩ වලින් හැලීමත් සිදු කළ යුතුයි. විශේෂ ශ්‍රේණියේ කරාඹු සඳහා වෙළඳ පොළේ ඉහළ මිලක් ලබා ගන්න පුළුවන්. කෑගල් දිස්ත්‍රික්කයේ අස්මණ්ඩල ප්‍රදේශයේ කරාඹු වගාවේ නිරත වෙලා ඉන්න වගාකරෙක් සොයාගෙන අපි ආවා ඔහුගේ අත්දැකීම් සොයා බලන්නට. ඔහු අපත් සමග පැවසුවේ මෙන්න මේ ආකාරයේ අදහස්. මම මේ වෙනුවට කරාඹු වක්කර එක අමාරක් පමණ හොයලා තිනවා. මේකෙන් ලබා ගන්න පුළුවන් කරාඹු
දැන් ගියා වෘද්ධිමම ලබා ගත්තා අමු කරාඹු කිලෝ ග්‍රෑම් 4000ක් පමණ මට මේකෙන් ලබා ගන්න පුළුවන් වීලි කරාඹු කිලෝ ග්‍රෑම් 1000ක් පමණ මේකෙන් ලක්ෂ 8යි 10ක් රුපියල් ලක්ෂ 10ක් 8යි 10ක් අතර ආදායමක් මට ගියා වෘද්ධි ලැබුණා ඒ වගේම මේ අවුරුද්දෙත් හොඳ කරාඹු අස්වැන්න තිබෙන නිසා ඒ වගේ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා මම දැන් ඉන්නේ කෑගල දිස්ත්‍රික්කයේ අස්වැල්ල ප්‍රදේශයේ පිහිටලා තිබෙන සීජේ සැකසුම් මධ්‍යස්ථානයේ. අපි මේ සැකසුම් මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් ඔහුගේ අත්දැකීම් පිළිබඳ විස්තර බලමු. මම දැන් ඉන්නේ කෑගල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අස්වැල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන සීජේ ස්පයිසස් කියන මේ කොළුබඩ සැකසුම් මධ්‍යස්ථානයේ. දැන් මාත් සමග ඉන්නවා මේ මධ්‍යස්ථානයේ හිමිකරු චන්දිම ජයතිලක මහතා. ඔහු මේ ක්ෂේත්‍රයේ නවම විසව සොයන දක්ෂ තරුණ ව්‍යවසායකෙක්. මට පේනවා මෙතන ඇත්තම යන්ත්‍ර සූත්‍ර බොහොමයක් පාවිච්චි කරලා තියෙනවා මේ සැකසීම සඳහා. මේ අපි දකින මේ යන්ත්‍රය මොකක්ද? ගිමන් අපි මේකට කියන්නේ ඩී ස්ටෝක මැෂින් එක කියලා. ඒ කියන්නේ අපි මේ මැෂින් එක භාවිතයෙන් සිදු කරගන්නේ කරාඹුල නැටි ඉවත් කර ගැනීම. මේ මේ මැෂින් එක භාවිතයෙන් අපිට ගම්මිරිස්සල නැටි ඉවත් කරගන්නත් පුළුවන්. බොහෝ වෙලාවට අපි මේක පාවිච්චි කරන්නේ කරාඹුල නැටි වෙන් කරගන්න. මේත් සමග එන්නේ නටු කොටස වෙනම ඉවත් වෙනවා. ඒ වගේම අපි දැන් කරාඹු ගත්තාම මේකෙදි ඒ වගේම තව දෙයක් සිද්ධ වෙනවා. මේකෙන් මේ සෙපරේට් වෙනවා. ඒ කියන්නේ කරාඹු ග්‍රේඩ් කිරීමත් සිදු කරගන්න පුළුවන්. මොකද එකපාරම දැන් මේ මේකේ අපි මෙතන මේ ඉහළ කොටසින් කරාඹු ඇඹරිලා ඒ නැටි වෙන් වෙලා මේ පහළ තියෙන සල්ලඩි කොටසට වැටෙනවා. ඒක ভাইබ්‍රේට් වෙනවා. එතකොට ඒ තියෙන දැල් වලින් හැලිලා අපිට පේන අර ඉස්සරහා කොටසින් ඒ හොඳ ග්‍රේඩ් 1 කරාඹු ටික අර පැත්තට යනවා. ඒ වගේ මේ කොටසෙන් තමයි ඔය තියෙන කරාඹු වල තියෙන චූටි කරාඹු සහ ඒ මල් ඉහිරුණු මල් ඒ වගේම චූටි නැටි කැලි මේ පැත්තෙන් ඉවත් වෙනවා. එතකොට මෙතනින් අර නැටි කඩන වෙලාවෙම අපිට ග්‍රේඩ් කිරීමත් කරගන්න පුළුවන්. කරාඹු වියලනයේට ඇතුල් කිරීමට ප්‍රථමයෙන් උණු වතුර ප්‍රතිකාරයට ලක් කළ යුතුයි. මේ සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක 80ට රත් කරන ලද ජලයේ තප්පර 30ක් පමණ තබා ඉන්පසුව සිසිල් ජල භාජනයකට දමා ක්ෂණිකව සිසිල් කළ යුතුයි. අපි බොහෝ විට දකින මේ සාම්ප්‍රදායික કૃතිම වියලන කැබිනට් ආකාර වියලන මේ වගේ දේවල් පිළියෙට මේ වියලනේ වෙනසක් තියෙනවා. මොකද්ද මේ වියලනේ? මේකට කියන්නේ ගිමන් වායු සමීකරණ වියලනයක්. AC type dry එකක්. ඒ වගේ මේ කොටසට තමයි අපි ඉන්පුට් කරන්නේ අපේ raw material. ඔව්. මෙම ගත්තාම මේ තියෙන ට්‍රොලිය එක අපිට මේ ට්‍රොලියම එළියට ගන්න පුළුවන්. ඔව්. කලා අපි ට්‍රොලියට අර ට්‍රේස් වලට මේ අයිටම්ස් ලෝඩ් කරලා අපි මේකට දාලා මේ කොටස වහනවා. මේ කොටස තමයි ඕසෝන් යුනිට් එක, ඕසෝන් ජෙනරේට් එකක්. මේකෙන් වෙන්නේ දැන් අපි මේක සීල් ටයිප් ඩ්‍රයර් එකක්. එතකොට මේකෙන් වෙන්නේ දැන් ඇතුලේ දැන් අපි ඩ්‍රයර් එක ස්ටාර්ට් කරන වෙලාව ඇතුලේ වාතය ප්‍රමාණයක් තියෙනවනේ. ඒ වාතය ටික තමයි දිගටම රොටේට් වෙන්නේ. ඒ වාතයේ තියෙන බැක්ටීරියා අයින් කරන එක තමයි මේ ඕසෝන් වලින් කරන්නේ. අපි මුල්ම අවස්ථාවේ විතරයි ඕසෝන් මේ සාමාන්‍යයෙන් යූස් කරන්නේ. අපි ඩ්‍රයර් එක ස්ටාර්ට් කරලා පළවෙනි විනාඩි 5 වගේ මේ ඕසෝන් යුනිට් එක ඔන් කරලා තියෙනවා. එතකොට මේකේ තියෙන මේ මේ ඕසෝන් යුනිට් එක මගින් මේ තියෙන වාතය බැක්ටීරියා ඒකේ විනාශ කරලා මේ කියන්නේ පිරිසිදු වාතය බවට පත් කරනවා. ඊට පස්සේ මේකට අර පිටින් වාතය ඇතුළු වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට ඒ පිරිසිදු කරගත්ත වාතය තමයි දිගටම මේකේ මේ රොටේට් වෙන්නේ. එමගින් ඒ වාතයෙන් තමයි මේකේ වියලීම සිද්ධ වෙන්නේ. ඔව් ඊළඟට මෙතනින් අපි මොකද්ද වෙන්නේ සිද්ධ වෙන්නේ? මේක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රත්තුන වාතය මේ AC සිස්ටම් එක හරහා රත්තුන වාතය මේ එයා එකක් විදිහට මේ යුනිට් එකට ඇදලා ගන්නවා එයා. ඊට පස්සේ එතෙන්දී මේ යුනිට් එක හරහා මේක කූල් කරනවා. මේ ටෙම්පරේචර් එකක් තියෙනවා මේ AC සිස්ටම් එකෙන් කූල් කරලා එතකොට ඒක තිබ්බ අර ඒ වෙලාවේදී පිට වෙන උෂ්ණත්වය එයා නැවත ලබා දෙනවා ඩ්‍රයර් එක ඇතුළට. ඒකලා ඒ වෙලාවේදී අර මේ වාතය කූල් වෙන කොට හැදෙන ජලය ඒක ලික්විඩ් එකක් විදිහට මේ බටේ හරහා ඉවතට යනවා. ඒ ඉවතට යන්නේ ඒ අපි අර දාපු කරාඹු හෝ ඒ ඩ්‍රයර් එකට ඉන්පුට් කරපු ඒ දේ තිබ්බ ජලය තමයි ඉවත් වෙන්නේ. ඔව් අපි කරාඹු වෙලීම සඳහා මේක භාවිත කරනවා කියන්නේ මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ වියලනේ භාවිත කිරීම. ඔව් ඇත්තටම මේක අර සීල් ටයිප් ඩ්‍රයර් එකක් හින්දා මේ කියන්නේ අපි දැන් අර වෙන කෙරොසීන් හරි වෙන දර හරි මොකක් හරි ඩ්‍රයර් එකක් ගත්තොත් ඒ වගේදී වෙන්නේ අර එළියේ තියෙන වාතය ඇතුළට අරගෙන ඒක බර්නියක් කරා රත් කරලා එළියට පිට කිරීමක්.
මේකෙදි වෙන්නේ එහෙම වෙන්නේ අර ඇතුලේ තියෙන වාතයෙම තමයි ඒක මේ වියලීම සිද්ධ වෙන්නේ. එතකොට එළියෙන් මේක ඇතුලට විස බීජ ඇතුල් වීමක් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මේකෙත් තියෙන විශේෂත්වය තමයි අපිට ඕසෝන් මගින් මේ වගේ තියෙන විස බීජ ඇති කරන්න පුළුවන් එකත් එකක්. අනිත් දේ අර මේ AC සිස්ටම් එක හරහා දැන් අර සිසිල් වීමේදී ඒ තාපය නැවතත් ඇතුලට ගමන් කරන හින්දා මේකෙදි කරන්ට් එක යනවා ගොඩක් දුරට අඩු වෙනවා. ඔව් මේකෙදි ඇත්තම කොච්චර කොපමණ වෙලාවක් යනවද දැන් කරාඹ වියලා ගන්න. කෙනා පැය 18ක වගේ කාලයක්. නමුත් ඒ හිත ඉහළ ගුණාත්මකින් යුතුව මේ කුළුබ ද්‍රව්‍ය විලා ගැනීම හැකියාව තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒකේ අර ඇරෝමා එක එහෙම ගොඩක් දුරට ඉත රස සුවඳ අඩු නොවි වියලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව් දැන් ඔබ දැන් මේ ව්‍යාපාරේ ඉදිරියට යන උගල කාලයක් ඔබගේ තියෙන මේ අනාගත සැලසුම් මොනවද? ඇතරම අපි දැන් දැනට මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ තනියෙන්. නමුත් අපි දැන් හිතාගෙන ඉන්නවා ඒ කියන්නේ මගේ තව යාළුවෝ 3 දෙනෙකුත් එක්ක අපි ඒ කියන්නේ තව ටිකක් මේක වැඩි දියුණු කරලා අලුත් ව්‍යාපාරයක් විදිහට අපි 4 දෙනාම එකතු වෙලා මේ කියන්නේ එක්ස්පෝර්ට් පැත්තට ගොඩක් මේ බර දීලා ඒ එක්ස්පෝර්ට් පැත්තටම යන්න ව්‍යාපාරය කරගෙන යන්න ඔබට අතහිත දුන් ආයතන ගැන මේ වෙලාවේදී ඔබට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට විශාල මේ පිටුවහලක් ලැබුණා. මොකද අපිට අවශ්‍ය කරුණු කාරණා දැනගැනීමේ තාක්ෂණික සහාය ඒ වගේම අපිට අවශ්‍ය උපකරණ මිලදී ගන්න ඒ වගේ විශාල සහායක් ලැබුණා. ඒ වගේ මතක් කරන්න ඕන ක්‍රියාත්මක වුණ ඇග්‍රිකල්චර් සෙක්ටර් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් කියලා දැනටත් මේ දෙනේ කෘෂිකර්මාංශ නවීකරණ ව්‍යාපෘතිය නවීකරණ ව්‍යාපෘතිය මගිනුත් මට මැෂින් එකට සහයෝගයක් ලැබුණා මැෂින් එක මිලදී ගැනීමට. සල්ලි මහත්මයා මම පළමුවෙන් මහන්න කැමති දැන් මේ වියලෙනේ අපි ඔසෝන් වියලෙනේ කියලා හඳුන්වනවා මේක විශේෂත්වයක් තියෙනවා. ඉතින් මෙහි මේ ක්‍රියාකාරීත්වය ගත්තාම මේ තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද? ඔව් ඇත්තටම මෙතනදි සිද්ධ වන්නේ ඕසෝන් ජෙනරේටර් එකේ ඕසෝන් වායුව නිපදවා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඕසෝන් වායුව කියන්නේ අපි දන්නවා ඔක්සිජන් අණු 3ක් එකතු වෙලා හැදෙන පරමාණුවක් තමයි ඕසෝන් කියන්නේ. ඉතින් මෙතනදි ඕසෝන් කියන එක සාමාන්‍ය වායුගෝල තත්ත්වය යටතේ බොහොම අස්ථායි. එතකොට මේක ඔක්සිජන් කියන්නේ O2 සහ ඔක්සිජන් මුක්ත ඛණ්ඩකයක් බවට විඝටන වීමක් සිද්ධ වෙනවා. මේ විඝටන වීමේදී මුක්ත වෙන තාපය භාවිතයෙන් තමයි මෙහිදී වියලීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ ඔක්සිජන් පරමාණුවේ තියෙනවා කියන්නේ මේ මුක්ත ඛණ්ඩකය බොහොම ප්‍රතික්‍රියාශීලී. ඉතින් ඒක නිසා මෙහි බැක්ටීරියා හෝ ෆංගස් හෝ ඒ වගේ දේවල් මේ වියලන ද්‍රව්‍ය තුල තියනවා නම් ඒවා ඔක්සිහරණයට භාජනය වෙලා පිරිසුදු වීමක් මෙහිදී මීට අමතරව සිද්ධ වෙනවා. සාමාන්‍ය අපි දන්න විදිහට වියලීමේ ක්‍රියාවලියකදී බොහෝ විට අපද්‍රව්‍ය එකතු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ වියලනේ සිද්ධවන්නේ ඊට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක්. ඒ කියන්නේ වියලීමට අමතරව පිරිසුදු වීමකුත් මෙහිදී ඉබේම සිද්ධ වෙනවා. කරාඹුල ශ්‍රේණි සලකූ විට විශේෂ ශ්‍රේණිය, පළමු ශ්‍රේණිය, දෙවැනි ශ්‍රේණිය, තෙවැනි ශ්‍රේණිය ලෙස ශ්‍රේණි 4ක් දක්නට ලැබෙනවා. මෙහි ඇත්ත වශයෙන්ම මේටම ආවේණික රතු දුමුරු පැහැයක්, ඒ වගේම මේටම ආවේණික රසයක් සහ සුවඳක් වගේම කිසිඳු ජීවි හෝ අජීවි ද්‍රව්‍යකින් තොරවීම තමයි විය යුත්තේ. එමෙන්ම ඕනෑම ශ්‍රේණියක තෙතමන ප්‍රතිශතය අනිවාර්යෙන් 12%ක පැවතිය යුතුයි. ඊළඟ අද වැඩසටහන අවසන් කිරීමට ප්‍රථමයෙන් යොමුවෙමු සතිය ප්‍රශ්නය ලෙසට. පසුගිය සතිය නිවැරදි පිළිතුරු එවන් ජයග්‍රහණය කළ ඔබගේ විස්තර දැන් තිරේ විස්සෙනවා. ඒ වගේ ලඹටම තියාගත් ඉදිරියේදී ඔබට ලබා ගන්නට පුළුවන්. මෙවැනි ප්‍රශ්නය තමයි හොඳින් වියලන ලද විශේෂ ශ්‍රේණියේ කරාඹුවල තිබිය යුතු තෙතමන ප්‍රතිශතය කොපමණද? එමනම් ඉතින් නිවැරදි පිළිතුරු යොමු කරන්න සුපුරුදු අපේ මෙන්න මේ ලිපිනයට. සහකාර අධ්‍යක්ෂ සංවේදන සංවේදනාංශයේ සැඟවුණු කහවණු පැනේට පිළිතුර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 1095 නුවරපාර පෙරදෙණිය. කෙසේ වෙතත් ඔබගෙන් සමුගෙන යන්න කල